SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. අමල් ඉක්මන් වුණාද මන් දන්නේ නැහැ මනාව කතා කරන්න. මම ඉක්මන් වුණා නෑ. මම ඇත්තටම මම බලයින් හිටියේ මොකද සාමාන්‍යයෙන් මම බලයින් ඉන්නකොට මේක මේ බෝඩ්ස් එනවා අඩුයි කියලා වල තේරෙන මොකද ඕකේ ගායනත් එක්ක උඩ දෙන්න. ඉතින් මම මෙම් බල්ලේ වල මම රුවන්ගේ දිහා බලලේ වල උටි ගාමුයි කියලා වල. මෝ නොදී ඉන්න බලයන් මට මොකද මේ නොදී ඉන්නේ කියලා වල මයිකින් වගේ ගහන්න බලයින් හිටියේ මුඩ අන්තිම එක නොදී හිටියා නම් එහෙම. රුවන් තාපොඩෙන් ඩෝ ගන සද්දයක් ඇහෙනවා විශාල සද්දයක් ඇහෙනවා නේද සද්දයක් ඇයි ඇත්තටම සාරංග ජීවන්ත අපිට ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනේ කම්පිටිෂන් එකක් ඇතුළෙදි ගීත තෝරද්දි සමහර විට මේ ගීතය එළියේ ඉන්නේ අපේ ජනතාවට ඇහෙන අඩු වෙන්න පුළුවන් නමුත් මේ ගීතය හරි ජනප්‍රිය ගීතයක් මේක ඔපරේටිව් වෙනම ස්ටයිල් එකේ සිං කරන ගීතයක් මේ ස්ටයිල් එක සිං කරන්නත් මම හිතනවා ඒකට ලොකු පුහුණුවක් තියෙනවා අනිවාර්යෙන්. ඉතින් මම හිතනවා මේ පුහුණුව සහ ඔයාට තියෙන සංගීත දැනුම. ඉතින් මේ සියලු දේවල් එක මම හිතුවා ඔබ මේ තරඟෙන් අනිවාර්යෙන් ඉන්න ඕන මොකද ඔබට සංගීතයේ ගැන ඒ නොලෙජ් එක තියෙනවා. ඒක අවශ්‍යයි අපිට. මොකද ඒ වගේ දරුවන් ඉන්නකොට මම හිතනවා මේක ඇතුළේ ඉන්න අනිත් දරුවනොත් මම හිතනවා සාරංග තමන් පුහුණුවකට ලක් වෙනවා තමන් හැදෙනවා. දන්නේ නැති දෙයක් අහගන්න පුළුවන්.
ඉතින් මම හිතනවා ශිවන්ත ඔයාගේ තියෙන මේ සංගීතමය මේ ගුණාංග ඒ තියෙන කේපබිලිටි එකත් එක්ක ඔක්කොම ගත්තාම මම හිතනවා ඔයා අපිට අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ. අමල් තව දෙයක් එකතු කරනවාද මේ ගායනය පිළිබඳ? නෑ ඇත්තටම රුවන් කිව්වා වගේ දැන් ඇත්තටම මේ ගීතය මේ ගීතය තමයි තමාරු ගීතය. මොකද මේ සයිල් එක එව්ව ඉතින් හරියට උකහා ගන්න ඕනේ මේ ගීතය ගායනා කරනකොට. ඉතින් එව්වත් එක්ක මොකද ඇත්තටම මටත් ඒ ලෝභකම තිබුණා. දැන් මේ මම දැන් මෙහෙම ගාලා මම අන්තිමට මේ දැන් මේ රුවන් දැන් කොරින්නක් කට ගාවලා මේව කරනකොට මම දැන් මගේ ඇඟිල්ලක් මම දැන් කනවා මෙහෙම තියාගෙන. මොකද මම කරන්නේ මේ ගහන්න නැතුව කිලිවල මට දැන් කේන්තියම උත්තේ මෙහෙම මම මම හොල්මන් මීයක් වගේ ඉන්න එතනට වෙලා මේ කුමාර කිසිම ඊට පස්සේ කුමාරි පුතා ඔයාගේ ගානය මම ඇත්තටම මේ රුවන් ඉදලා තියෙන රන්ුව මේ රන්මනාපේ දෙන්න බලාගෙන ඒකින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒක හැබැයි ඉතින් මාවත් කුතුහලටපත් කරලා තමයි රුවන් දුන්නේ. ඔයාව විතරක් නෑ මුළු සර්ප්‍රයිස් බේබේ. කුමාරි God bless you. මේ ශිවන්ත හුඟක් දෙනකොට ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. ඇයි මෙහෙම ගීතයක් තෝරගෙන ඇයි මේ අවදානම ගන්න කියලා? ඇයි ඇත්තම ශිවන්ත මේ දෙවන තරග වටේට මේ ගීතය තෝරගන්නේ ගායනා කරන්න? මට හිතුණා මම ඇත්තම මේක නිකම්ම ආපු ගමනක් නෙමෙයි. සෑහෙන බලාපොරොත්තු තියාන සෑහෙන ප්‍රැක්ටිස් කරලා අවුරුදු ගානක. ඉතින් මම මියුසිෂියන් කෙනෙක් නේ. ඒ නිසා හිතුණා මට මේ ගීතයක් ගායන්න පුළුවන් ඇයි කියලා. මං හිතන්නේ රුවන් දැන් ගීතයට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර කෙසේ වෙතත් මං හිතන්නේ ගෝල්ඩන් වෝට් එකකටම තමයි කොල්ල කිව්වේ නැති වුණාට. ආ ඔය කියන්නේ ගෝල්ඩන් වෝට් එකක් එම් කරගෙනම තමයි මේ ගීතය ඔහු සාහන පොඩි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේ ගෝල්ඩන් වෝට් එක කියන්නේ පළවෙනි අත්දැකීම මං හිතනවා අමල්ලා දැන් සීසන් 4ක් මීඩියා. ඉතින් මේ සීසන් එක ඇත්තටම මේකට අපි තෑන්ක්ස් කරන්න ඕනේ. මේක අයිඩියා එක අපි ආපු ටීම් එකට. ඉතින් මේකෙන් නිසා තමයි මම හිතනවා අද ඔයාට මේ chance එක හම්බුනේ. හැබැයි බැරි වෙලාවත් අපේ normal vote එකෙන් ගියා නම් මම හිතනවා ඔයාට ඇත්තටම මදි වෙනවා. මාර vote එක මදි වෙන්නත් තිබුණා. කොරි අනිවාර්යෙන්ම මේ යමක් කියන්න ඕනේ මං. මුලින්ම නිරෝෂා සඳහන් කරපු ඒ comment එකට මං first round එකේ comment එකට යා කිව්වා අනිවාර්යෙන්ම වේදිකාවේ ඉදිරියට දකින්න ඕන කෙනෙක් කියලා. මං ඒක ටූ ආටිස්ට් කෙනෙක් විදිහට ඒක මං 200% agree වෙනවා එකට. සහ මම දැක්කේ මේක ලයිව් පර්ෆෝමන්ස් එකේ මම දැක්කේ ඒ වගේ අමාරු ගීතයක් වෙරි ගුඩ් වොයිස් කන්ට්‍රෝලිං ඇන්ඩ් ද පර්ෆෝමන්ස් හොඳට ඔඩියන්ස් එක දිහා බලලා හි වොස් මේකින් හිස් මූව්මන්ට්ස් හැම දෙයක්ම යු ආර් ෆැන්ටාස්ටික්. හොඳයි එහෙනම් ශිවන්ත රන් මනාපය එක්ක එහෙනම් ඉතින් කෙලින්ම යන්න තියෙන්නේ රන් අසුන වෙත ප්‍රථම ස්ථානය වෙත යන්න. දැන් විශේෂ පීඨිකාවේ වෙනසක් සිදු වෙනවා. චතුර සුපුන්ට සිදු වෙනවා දෙවන ස්ථානය දක්වා පසුබසින්න. ඒ වගේම දිනුෂිකා මදුෂානිට සිදුවෙනවා තුන්වන ස්ථානය දක්වා පසුබසින්න. තුන්වන ස්ථානය කියන්නේ හැම විටම අවදානම් සහගත ස්ථානයක්. නමුත් ඇය 85ක් වගේ හොඳ ලකුණු මට්ටමක තමයි එතන ඉන්නේ. අපි බලමු තරගයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා දැන්.